මෙම අලංකාරමත් උදැස්සනත් යේසුස් වහන්සේගේ බලවත් වූ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය, අප සියලු දෙනා ජයග්‍රහයික සතියක ආරම්භයට පැමිණ තිබෙනවා. දෙවියන් වහන්සේගේ ජීවනදායක ආත්මයන් වහන්සේ තුළ අප සියලු දෙනාම ජයග්‍රහයිකව අපේ ජීවිතයේ ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අද දවස ඔබ බලවත්ව ගත කරන්නට යනවා, ජයග්‍රහයිකව ගත කරන්නට යනවා. ඒ වගේම අපි අද දවසේ විශේෂ යාඥා කාලයකට ඇතුල් වෙන්නට යනවා. ඔබේ ජීවිතේ බලවත් වෙන පිණිස, ඔබේ ජීවිතයේ ඔබ ශක්තිමත්ව ධෛර්යමත්ව දෙවියන් වහන්සේ සමග ඉදිරියට ගමන් කරන පිණිස, ඔබගේ සියලු ආශිර්වාදය ඔබ මත පැමිණෙන පිණිස අපි යාඥා කරන්නට යනවා. මේ උදැස්සන කාලේ ඔබ කුමන පසුබිමක් තුලින් ගමන් කරන කෙනෙක් වුවත්, ඔබ මේ යාඥා කාලයට මුළු හදවතින් සවන් දෙන්න, ඔබ මේ යාඥා කාලයේ සමග එක්සෙත් වෙන්න, ඔබේ ජීවිතයේ බලවත් දේවල් සිදු වෙන්නට යනවා. අපි මේ සතිය පුරාවටම දෙවියන් වහන්සේට බාර කරමින් යාඥා කරන්නට යනවා. ඔබත් ඔබේ පවුලත් ආරක්ෂාව සිටින පිණිස, එවැකෙම ඔබ මත බලවත් වූ සෝය ක්‍රියාත්මක වෙන පිණිස, ආර්ථික සඵලත්වය ජයග්‍රහණය ඔබ මත ක්‍රියාත්මක වෙන පිණිස අපි යාඥා කරන්නට යනවා. සියලු අන්ධකාරික ක්‍රියාවල් බිඳ දමමින් ඔබ ඉදිරියට ගමන් කරන පිණිස, එම නිසා මේ උදැස්සන යාඥාවට ඔබ මුළු හදවතින් එක්සිට් වෙන්න. අද දවසේ මහත් පරිවර්තනයන් සිදු වෙන්නට යනවා. මේ සතිය පුරාවටම ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතයේ මත උන්වහන්සේ මහත් දේවල් කරන්නට යනවා. උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ ස්වකීයක ජාතක පුත්‍රයාණන් දෙන තරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ සමස්ත ලෝකවාසී සියලු දෙනාගේ පාපය උන්වහන්සේ පිටට රැගෙන උන්වහන්සේ උන්ව මුදවන්නා වූ, ජීවණයට පත් කරන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ තුල ජීවනයේ තිබුණේය. ඒ ජීවනය මිනිසයන්ගේ ආලෝකයේ වූයේය. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි වනාහි ජයග්‍රහයක ස්ථාන තුල ගමන් කරන පිණිස අද දවසේ අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. උන්වහන්සේ අපට පිළිතුරු නිදහස් කරන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අපේ දිවි ගමන ආලෝකමත් කරන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ සිළු ස්ථාන තුල අප සියලු දෙනාව සුවෙන් තබන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේට මේ උදැස්සන කාලේ අපි යාඥා කරන්නට පටන් ගමු. ඔබ ඉන්න ස්ථානයේ තුල බලවත් වෙමින්, ඉතා උනන්දුවෙන්, ඇදහිල්ලෙන් ඔබත් යාඥා කරන්නට පටන් ගන්න. අපි ජයග්‍රහයක ස්ථානයන් තුල ගමන් කරන පිණිස අපි යාඥා කරන්නට පටන් ගමු. හොඳයි, ඔබ ඉන්න ස්ථානයේ තුල ඔබ මේ යාඥා කාලයේ සමග එක්සෙත් වෙන්න. ඔබ මේ උදැස්සන කාලයේ යම් අලුත් කෙනෙක්, යම් කෙනෙක් ඔබේ ජීවිතයේ අමාරුකම් තුලින් ගමන් කරනවා නම්, අද දවසේ ඔබ ගැන අපි යාඥා කරන්නට යනවා. ඔබ නිදහස් වෙන්නට යනවා. ඔබේ ජීවිතයේ මත පරිවර්තනයන් පැමිණෙන්නට යනවා. වැදහිල්ලේ යාඥා කාලයේ සමග ඔබ එක්සෙත් වෙන විට ඔබේ ජීවිතයේ මත බලවත් නිදහසක් ඔබ අත්දකින්නට යනවා. සැනසිල්ලෙන් ඔබේ ජීවිතය ඉදිරියට ගමන් කරන්නට යනවා. නිදහස්කමෙන් සුවෙන් ඔබේ ජීවිතේ ඔබ ඉදිරියට ගමන් කරන්නට යනවා. අප විනාශ නොවුනේ ස්වාමීන් වහන්සේගේ කරුණාවල් නිසාත්, උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබෙනවා. හොඳයි, මේ වෙලාවේ ඔබ ඉන්න ස්ථානය තුල එක්සිට් වෙන්න. අපෝ බුද්ධිසා යාඥා කරන්නම්. මේ සතිය ඔබ බලවත් වූ ජයග්‍රහයක ස්ථාන තුල ඔබත් ඔබේ පවුලත් ඔබේ දරුවන් සියලු දෙනා ගමන් කරන පිණිස, අහස්සත් පොළොවත් ඇති සියල්ලත් නිර්මාණය කළා වූ සර්ව බලධාරී උතුම් දෙවි පියාණනි, අපගේ ගැලවුම්කාර වූ ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනි, මේ උදැස්සන කාලයේ යාඥා කරන අශුද්ධාත්මයන් වහන්සේ තුල, ස්වාමිනි විවිධ පළාත් තුල, දේශයන් ගම්මාන නගර තුල, ස්වාමිනි උදැස්සන යාඥාවට එක්සිට් වෙන සෑම ජීවිතයක් වාර කරමින් යාඥා කරනවා.
කුඩා දරුවන්, සහෝදර සහෝදරියන්, මව්පියන්, වැඩිමහල්ලන් ඇතුළු සියලු දෙනා ඔබ හස්සට බාර කරමින් යාඥා කරනවා. ස්වාමිනී, ඔවුන් ජීවත් වෙන නිවස භූමිය බාර කරමින් මේ උදැස්සන කාලයේ ඔබ හස්සට යාඥා කරනවා. ස්වාමිනී, විශේෂයෙන් රැකියාවන්, ගොවිතැන්, ව්‍යාපාරයන්, දරුවන්ගේ අධ්‍යාපනය, විදේශගත වෙන සෑම කෙනෙක් කරන්නා වූ රැකියාවන් සියලු දෙනා බාර කරමින් අපි ඔබ හස්සට යාඥා කරනවා. ස්වාමිනී, අද දවසේ සතිය ආරම්භ කරන විට මහත් උස්සෝය එක් එක්කෙනා මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. ස්වාමිනී, ඔබ හස්සේගේ පහරවල් තුලින් නිදහස් වුණා වූ උස්සෝය දැන් සෑම ජීවිතයක් මත ක්‍රියාත්මක වේවා. ඉස්සපටන් පාපතුල දක්වා ලේ මස්සට නහර සන්ධි ඇට විදුළු හරහා ආත්මේද ප්‍රාණේද ශරීරේද හරහා බලවත් වූ නිදහස්කම සුවය ජීවනයේ අනුග්‍රහය දැන් බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. යම් රෝගයක් නිසා, යම් අස්වනීපයක් නිසා මේ උදැස්සන කාලේ යමෙක් වේදනාවට පත් වී සිටිනවද දැන් සියලු රෝග ඉවත් වේවා. නාසරියේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඉස්සේ කැක්කුම්, ගැස්ට්‍රයිටිස් සමාරු සියල්ල යේසුස් වහන්සේගේ ලේවල බලයෙන්, නාසරියේ යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සම්පූර්ණ ඉවත් වෙලා ගියාවයි. සුවය දැන් සෑම කෙනෙක් මත ක්‍රියාත්මක වේවා. දනිස් කැක්කුම් සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වේවා. එම දෙපා කැක්කුම් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සම්පූර්ණ සුව වේවා. දැන් සම්පූර්ණ සුව වේවා. ඕ කකුලේ තිබෙන සියලු කැක්කුම් වේදනාවල්, ලේ මස්සට නහරවල තිබෙන කැක්කුම් යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් දැන් සම්පූර්ණ සුව වේවා. ඉස්සපටන් පාපතුල දක්වා ස්වාමිනහස්සේගේ පහරවල් තුලින් නිදහස් කළ සුවය දැන් බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. සුවය ආලේපය සෑම කෙනෙක් මත මේ උදැස්සන බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. නිදහස්කම ක්‍රියාත්මක වේවා. සෙම, හතිය, ඇතුම යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. සෙම රෝග සම්පූර්ණ මේ උදැස්සන කාලේ නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වේවා. සෙම, හතිය, ඇදුම සම්පූර්ණ දැන් සුව වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනහස්සේගේ පහරවල් තුලින් නිදහස් වුණා වූ සුවය දැන් බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. බලවත් සුවය සියලු දෙනා මත ක්‍රියාත්මක වේවා. දැන් සියලු රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ ඉවත් වේවා. කුඩා දරුවන් මත තිබෙන සියලු රෝග, සියලු අසනීපකම්, දරුවන් මත තිබෙන සෙම රෝග යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ මේ උදැස්සන කාලේ දරුවන් සුව වේවා. නාසරියේ යේසුස් වහන්සේගේ නාමයෙන් කුඩා දරුවන් සම්පූර්ණ සුව වේවා. දරුවන් මත දිව්‍යමය රැකවරණය බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. ස්වාමිනී, ඔබ හස්සේ අපගේ ආරක්ෂාවයි, ඔබ හස්සේ අපගේ රැකවරණයයි. දරුවන් මත, සෑම ජීවිතයක් මත දිව්‍යමය රැකවරණය මේ සතිය පුරාවටම බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. ස්වාමිනී, ඔවුන් මහා මාර්ගයේ ගමන් කරන විට ඔබ හස්සේගේ දිව්‍ය රැකවරණය සෑම කෙනෙක් මත නිදහස් කළ මැනව ස්වාමිනී විවිධ ස්ථාන තුල ඔවුන් ආරක්ෂා කරන්න කියලා යාඥා කරනවා. දරුවන් අධ්‍යාපනයේ තුලට ගමන් කරන විට ස්වාමිනී බලවත් වූ රැකවරණය ඔබ වහන්සේ තුලින් දරුවන්ට නිදහස් කරන්න කියලා යාඥා කරනවා. සහෝදර සහෝදරියන් විවිධ දේශයන් තුල ස්වාමිනී මේ යාඥාවට එක්සිත් වෙන සෑම කෙනෙක් මත දිව්‍ය මේ රැකවරණය ස්වාමිනී බලවත් ලෙස නිදහස් කළ මැනව ඔවුන් මහා මාර්ගයේදී ආරක්ෂා කරන්න විවිධ දේශයන් තුල ඔවුන් නොදන්නා ස්ථාන තුලදී ඔවුන්ව රැකගන්න ආරක්ෂා කරන්න කියලා යාඥා කරනවා. ස්වාමිනී, සියලු දේවල් වලින් ඔබ හස්සේ ඔවුන්ව
ආරක්ෂා කළ මැනව, රැකගත මැනව, ස්වාමිනිය ඔබ හස්සේගේ දිව්‍ය රැකවරණය ඔවුන් වටා තබන්න කියලා යාඥා කරනවා. ස්වාමිනිය ආශිර්වාද කළ මැනව සීල දෙනා මත බලවත් ලෙස සුවය ක්‍රියාත්මක වේවා. මේ උදැස්සන කාලේ සුවය අවශ්‍යයට දැන් සුවය නිදහස් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. සියලු දෙනා මත අධ්‍යාපනය කරන්න බැරුව යම් දරුවෙක් යම් අසනීපයක් තුල සිටිනවද දැන් සුව වේවා වුන් පියාණන් යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ හස්සේ තුල තිබෙන බලවත් වූ සුවය සෑම කෙනෙක් මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා, නිදහස් වේවා. මේ උදැස්සන කාලේ වකුගඩු රෝග සම්පූර්ණ සුව වේවා. අක්මාව සම්බන්ධ රෝග සුව වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පෙනහැල්ලේ තිබෙන සියලු රෝග දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ සුව වේවා. උදරයේ සම්බන්ධ රෝග සියලු ස්ථාන තුලින් දැන් සුව වේවා. ස්පර්ශ කළ මැනව දිවි පියාණනි ආශිර්වාද කළ මැනව ස්වාමිනිය අපි යාඥා කරනවා ඔවුන්ගේ ආර්ථිකයේ උදෙසා. ස්වාමිනිය මේ සතිය පුරාවට ඔබ හස්සේගේ සැපයීම ඔවුන් මත නිදහස් කළ මැනව සියලු දෙනා ආර්ථික බරින් නිදහස් වන පිණිස යාඥා කරනවා. යම් කෙනෙක් නම් ණය ගැටලුවකට ලක් වෙලා සිටිනවද ඒ ණය නිසා ඔවුන්ගේ ජීවිතේ දුකටපත් වෙලා ස්වාමිනී සැහැල්ලුවක් නැතුව ජීවත් වෙනවද අපි ඔවුන් උදෙසා යාඥා කරනවා. දෙවි පියාණනි යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ස්වාමිනී මේ සතිය ඔවුන් අයබරින් නිදහස් වන පිණිස ඔබ වහන්සේගේ මහත් වූ කරුණාව එක් එක්කෙනා මත දක්වන්න කියලා යාඥා කරනවා. ස්වාමිනී කරුණා කළ මැනව ජීවමාන දෙවි පියාණනි ස්වාමිනී ආර්ථික ගැටලුවලින් නිදහස් වන පිණිස බහස සියලු දෙනා ස්පර්ශ කරන්න පියාණනි. විවිධ දොරටු මාවත් විවෘත කරමින් ස්වාමිනී බලවත් වූ හස්කම් ඔවුන් මත නිදහස් කළමින් ඔවුන් බුදවා ගන්න කියලා යාඥා කරනවා. ඔබ හස්සය අපෝ මිදීමට පත් කරන්නා වූ, ගැලවීමට පත් කරන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී ස්පර්ශ කළ මැනව, ස්වාමිනී නිදහස් කළ මැනව සියලු දෙනා ආර්ථික බරින් නිදහස් වේවා, ණය ප්‍රශ්නවලින් නිදහස් වේවා, ඔවුන්ගේ දෑත් මතට මුදල් පැමිණේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. ජයග්‍රහණය තුල ජීවිත ඉදිරියට යන පිණිස ස්වාමිනී අපි යාඥා කරනවා ඔවුන්ගේ රැකියාවන් ව්‍යාපාර ගොවිතැන් ඔබ හස්සට බාර කරමින් ස්වාමිනී ඔවුන් වපුරන කල්ලි බලවත් අස්වැන්නක් ඔවුන්ට ලබා දෙන්න කියලා යාඥා කරනවා. දෙවි පියාණනි ඔවුන් රැකියාවන් කරන විට ස්වාමිනී මහත් වූ සඵලත්වයක් ඔවුන්ගේ ජීවිතයේ මත පැමිණෙන පිණිස යාඥා කරනවා. ස්වාමිනී ඔවුන් වෙහෙසින් මහන්සියෙන් කරන්නා වූ සිළු රැකියාවන් ආශිර්වාද කරනවා. ඔවුන් බලාපොරොත්තු වෙන ස්ථාන තුලට ස්වාමිනී ව්‍යාපාරයන් තුල, ගොවිතැන් තුල, රැකියාවන් තුල ගමන් කරන පිණිස ස්වාමිනී ඔවුන් රැකියාවට යන විට මහත් නිදහස්කම තුල රැකියාව කරන්නට ඔබ හස්සේගේ ආශිර්වාදය ඔවුන් මත තබන්න ස්වාමිනී. ඔවුන් විවිධ ස්ථාන තුල රැකියාව කරන විට ඒ ස්ථානයේ ඔවුන්ට සම්බෙන සෑම කෙනෙක් සමග මහත් සමාදානයෙන් රැකියාවන් කරන්න, මහත් ප්‍රීතියෙන් රැකියාව කරන්න ස්වාමිනී ඔවුන්ට ආශිර්වාද කළ මැනව, සිළු දෙනා බලවත් කළ මැනව ස්වාමිනී මහත් ජයග්‍රහයක ස්ථානයක් තුළ මේ සතිය තුළ බලවත් ලෙස ගමන් කරන පිණිස බහසිසේලු දෙනාව ස්පර්ශ කළ මැනව ස්වාමිනී ආශිර්වාද කළ මැනව විදේශගත වින්න සෑම සහෝදර සහෝදරියෙකු දෙසා මේ උදැස්සන කාලේ යාඥා කරනවා. ස්වාමිනී ඔවුන් ඉන්න දේශය තුළ ඔවුන් කරන්නා වූ රැකියාවන් බාරයි. යම් නිවසක් තුළද, ස්වාමිනියම් ආයතනයක් තුළද, කුමන දෙයක් තුළද ඒ සියලු දෙනා ඔබ හස්සට බාර කරමින් යාඥා කරනවා. පියාණනි ඔබ හස්සේගේ දිව්‍යමේ රැකවරණය විදේශගත වින්න සෑම සහෝදර සහෝදරියෙක් මත තබන්න ස්වාමිනී. ඔවුන් ආරක්ෂා කළ මැනව ස්වාමිනී ඔවුන් ඒ දේශයන් තුළ, ඔවුන් විවිධ නිවස තුළ, විවිධ ස්වාමිනී ස්ථාන තුළ, විවිධ ආයතන තුළ ස්වාමිනී ඔවුන් රැකියාවන් කරන විට
ස්වාමිනේ ඔවුන් රැකගන්න. ඔබහන්සේගේ දිව්‍ය රැකවරණය ඔවුන්ගේ ජීවිතයේ මත බලවත් ලෙස නිදහස් කළ මැනව ස්වාමිනිය වගේ ඔවුන් විදේශ ගත වෙන්නට ඇත්තේ ස්වාමිනේ ඔවුන් බලාපොරොත්තු තුල ඒ බලාපොරොත්තු තුලට ගමන් කරන පිණිස මේ උදැස්සන කාලේ දෙවි පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු දෙනා ස්පර්ශ කළ මැනව ඔවුන්ව රැකගන්නේ දේශයේ ඔවුන්ට හොඳ වැටුමක් ලැබිලා ස්වාමිනි ඔවුන්ගේ ජීවිතේ බලවත් වූ සාර්ථකත්ව ස්ථානයකට ගමන් කරන්නට කරුණාව දෙන්න. ඔවුන් ස්වාමිනි වෙහෙසින් මහසෙන් ඔවුන් උපේන මුදල් ඉතුරු කරන්නට ඔබ හස්සේගේ කරුණාව දෙන්න ස්වාමිනි. එවිට ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ පවුල ඉදිරියට ගමන් කරන්නට යනවා ස්වාමිනි. සියලු දෙනාට මහත් වූ කරුණාව මේ උදැස්සන කාලයේ දක්වන්න පියාණනි. ඔවුන් ආරක්ෂා කරන්න පියාණනි. ඔවුන් රැකවල් කරන්න පියාණනි. ස්වාමිනි මේ දේශය තුල ඔවුන්ගේ පවුල සියලු දෙනා බාර කරමින් යාත්‍රා කරනවා. ඔවුන්ගේ දරුවන් ස්වාමිනි ඔවුන්ගේ පවුලින මව්පියන් සියලු දෙනා බාරයි ස්වාමිනි. ආශිර්වාද කළ මැනව රැකගන්න ස්වාමිනි. දිව්‍ය මේ අනුග්‍රහය සියලු දෙනා මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා ස්වාමිනි. ආශිර්වාද කරන්න ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ පවුල මේ දේශය මත බලවත් වූ රැකවරණ ස්ථානයක් තුල තබන්න කියලා යාඥා කරනවා ස්වාමිනි. ස්පර්ශ කළ මැනව ආශිර්වාද කරන්න සියලු දෙනාට මේ දේශය තුල දරුවන් පවුලේ සියලු දෙනා මත දිව්‍යමේ රැකවරණේ තබන්න ඔවුන්ගේ නිවස භූමිය පවුලේ සියලු දෙනා බාර කරමින් යාත්‍රා කරනවා ස්වාමිනි. පවුලේ ඉන්න දරුවන් මව්පියන් ස්වාමිනි වැඩිමහල්ලන් සහෝදර සහෝදරියන් පවුල උදෙසා අපි යාත්‍රා කරනවා ස්වාමිනි. දිව්‍යමේ සමාදානය අනුග්‍රහය බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. අන්ධකාරයේ සියලු බාධාවල් නාස්රිය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සෑම නිවසක් තුලින් සෑම භූමියක් තුලින් දේශයේ ප්‍රදේශයේ ගම්මාන මතින් දැන් නාස්රිය යේසුස් වහන්සේගේ නාමයෙන් පහ වෙලා ගියාවයි බැඳ දමනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. නිදහස්කම තුල පවුල මේ උදැස්සන කාලේ ඉදිරියට ගමන් කරන පිණිස ආශිර්වාද කරනවා. පොරබැදීම් සිළු බාධාවල් සිළු රෝග සිළු පීඩන සිළු බාධාවල් අරගෙන සිළු ස්ථාන තුලින් දැන් පහ වෙලා ගියාවයි අන්ධකාරික ක්‍රියාවල් පැඳ දමනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරනවා. සියලු දෙනා නිදහස්කම තුල ප්‍රීතිය තුල සමාදානය තුල ඉදිරියට යන පිණිස පවුල ආශිර්වාද කරනවා. දරුවන් ආශිර්වාද කරනවා. බලවත් වූ ජයග්‍රහයික ස්ථානයක් තුල ඉදිරියට ගමන් කරන පිණිස ඔවුන් ජීවත් වෙනා වූ භූමියේ හතරකොන් අටකොන් බාර කරමින් යාත්‍රා කරනවා. නිවසේ හතරකොන් අටකොන් බාර කරමින් යාත්‍රා කරනවා ස්වාමිනි. ඔබ හස්සේගේ ලේවලින් වසාගත මැනව ඔබ හස්සේගේ ලේවලින් ආරක්ෂා කළ මැනව පවුලේ සියලු දෙනාව ඔබ හස්සේගේ ලේවලින් ආරක්ෂා කළ මැනව ස්වාමිනි. අන්ධකාරයේ කිසිම බාධාවක් නොවන පිණිස ඔබ හස්සේගේ ලේවලින් පවුලේ සියලු දෙනා වසාගත මැනව ඔබ හස්සේගේ දිව්‍යමේ රැකවරණය පවුලේ සියලු දෙනා මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. මේ උදැස්සන කාලේ ස්වාමිනී ආරක්ෂා කළ මැනව ආශිර්වාද කළ මැනව පවුලත් නිවසත් භූමියත් ඔවුන් කරන රැකියාවන් ව්‍යාපාර ගොවිතැන් දරුවන්ගේ අධ්‍යාපනය සියලු දේවල් බාර කරමින් යාත්‍රා කරනවා ස්වාමිනී. සේවය කරන සියලු ජීවිත උදෙසා යාත්‍රා කරනවා. ඔබ හස්සේගේ සුභාරංචිය බොහෝ ස්ථාන තුල රැගෙන යන පිණිස ඔබ හස්සේගේ මහත් වූ බලය අනුග්‍රහය ජීවනයේ වචනය සියලු දෙනා මත දක්වන්න ස්වාමිනී. ආශිර්වාද කළ මැනව පියාණනි ඔබ හස්සේගේ දිව්‍ය අනුග්‍රහය තුල සියලු දෙනා ඉදිරියට යන පිණිස ස්වාමිනි මේ සති ආරම්භයේ යාත්‍රා කරනවා. දරුවන් සෑම දවසක් තුල අධ්‍යාපනයට ගමන් කරන විට ස්වාමිනි මහත් වූ
ප්‍රඥාව නුවණ දැනගැන්ම ඔබහන්සේ තුලින් නිදහස් කළ මැනව ඔවුන් ස්වාමීන් ඉදිරියේ මුහුණ දෙන්නා වූ සෑම විභාගයක් සෑම අධ්‍යාපනය තුල තිබෙනා වූ ස්ථානයක් ජය ගන්න පිණිස මහත් වූ ආශිර්වාදය දරුවන් මත නිදහස් කළ මැනව බලවත් කළ මැනව ස්වාමීන් සියලු දෙනා ජයග්‍රහයක ඉදිරියට ගමන් කරන පිණිස ආශිර්වාද කරනවා. උදැස්සන යාත්‍නාවට එක්සිත් වෙන ජාතීන් පළාත් දේශයන් තුල ස්වාමිනි විවිධ ජාතීන් විවිධ පසුබිම් තුලින් ගමන් කරන සියලු දෙනා බාර කරමින් යාත්‍නා කරනවා. ඔබ හස්සේගේ දරුවන් සියලු දෙනා බාර කරමින් යාත්‍නා කරනවා. ස්වාමිනි මහත් අනුග්‍රහය සියලු දෙනා මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. ස්වාමිනි මේ යාත්‍නාවට එක්සිත් වෙන යම් කෙනෙක්ගේ පවුල තුල ඔවුන්ගේ ස්වාමිනි ඔවුන් දන්න කෙනෙක් යම් ස්වාමිනි අසනීපකින් රෝගකින් යම් පීඩාවකින් දුක් විඳිනවද ඒ සියලු දෙනාටද මේ උදැස්සන කාලේ නිදහස්කම සැනසිල්ල සුවය බිදීම ලබා දෙන්න කියලා යාත්‍නා කරනවා. ස්වාමිනි දරුවන් අධ්‍යාපනයට ගමන් කරන විට සුවය නිදහස් කළ මැනව පවුලේ සියලු දෙනා මත නිදහස්කම ජීවනය ගැලවීමේ ආලෝකය බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. ආශිර්වාද කරනවා ජීවනයේ තුල බලවත් ලෙස ඉදිරියට ගමන් කරන පිණිස සුද්ධාත්මන හස්සේගේ ආලෝකයේ තුල සියලු දෙනා බලවත් වෙමින් දෙවියන් වහන්සේගේ වචනයේ තුල ශක්තිමත් වෙමින් ඉදිරියට ගමන් කරන පිණිස ස්වමිනියම් කෙනෙක් ඔබ හස්සේගේ වචනේ ගැඹුරාන්තලයේ සොයනවද වචනය තුල ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙ සිටිනවද හස්සේගේ බලය තුල ඉදිරියට ගමන් කරන්නට පිපාසයෙන් සිටිනවද ඒ සියලු දෙනා මතද ඔබ හස්සේගේ ජීවනයේ වචනය ඔබ හස්සේගේ ආලෝකයේ නිදහස් කරන්න කියලා යාඥා කරනවා. අප සියලු දෙනාට මේ සතිය පුරාවට ජයග්‍රහයිකව ගත කරන පිණිස ඔබ හස්සේගේ දිව්‍යමය කරුණාව ස්වාමිනි නිදහස් කළ මැනව දැන් මේ උදැස්සන කාලේ සියලු දෙනා ඔබ හස්සේට බාර කරමින් යාත්‍නා කරනවා. ඔබ සලස්විෂ්ඨ වේවා, ඔබ කැමැත්ත කරනු ලැබේවා, ඔබ නාමයේ උසස් වේවා, දෙවියන් වහන්සේගේ ප්‍රේමය, පුත්‍රයන් වහන්සේගේ කරුණාව, සුද්ධාත්මන වහන්සේගේ සහභාගීකම ජීවනයේ අනුග්‍රහය දැන් සියලු දෙනා මත බලවත් ලෙස ක්‍රියාත්මක වේවා. ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි. හොඳයි විවිධ දේශයන් තුල විවිධ පළාත් තුල විවිධ ගම්මාන නගර තුල විවිධ පසුබිම් තුලින් මේ යාත්‍නා කාලයට එක්සිත් වෙන ඔබ සෑම කෙනෙක්ට දෙවියන් වහන්සේ මේ සතිය ගත කරන්නට ආශිර්වාද කර තිබෙනවා. දෙවියන් වහන්සේ සදාකාලිකවම ඔබට ප්‍රේම කරන්නා වූ උතුම් වූ දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි.